අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල සමාජ මාධ්‍ය ඔස්සේ කොවිඩ් පිළිබඳ අසත්‍ය ප්‍රචාර පතුරන්නන්ට වැටවර්ධි කොවිඩ් ආසාදිත බන්ධනාගාර ආශ්‍රිතින් සංඛ්‍යාව 300 සීමාවත් ඉක්මවයි ලොවපුරා හින්දු බැතිමතුන් දීපවාලී සමරයි ජනපති අගමැති සහ විපක්ෂ නායකවරයාගෙන් උත්සව පැතුම් ආණ්ඩුව ෆේල්ද පාස්ද විතුරකින් අනාවරණයක් මේ පාස්ද ෆේල්ද කියන එක නෙමෙයි මේක විභාගයක් නෙමෙයි විදිස්කත ශ්‍රමිකයින් හැකි ඉක්මනින් මෙරටට ගෙන්වන්න විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලීමක් ජනතා අපේක්ෂා අරකල මාර්ගයෙන් ජයගත යුතුයි ඉල්මහ සැමරුවේදී අනුර කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් කොළඹ දිස්ත්‍රික්කයේ කොටුව පිටකොටුව මරදාන වේල වීදිය කොම්පංජි වීදිය යන ප්‍රදේශ සඳුදා අලියුම පහේ සිට හුදකලා කරන බව යුද හමුදාපති ලුතිනින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා සෙසු ප්‍රදේශවල හුදකලා කිරීම එය අයුරින් ක්‍රියාත්මක බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ මේ අතර බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව අද 300 සීමාව ඉක්මවා ගියා कोविड वायरस से आसादने वी महामग पुद्गलेक मियगोस एतिबवट समाज माध्य ओसे असत्य पुवताक प्रचारे कल पुद्गलेकु खडुगन्नाव हेनवल एगडवत्त प्रदेशेती अपराध परीक्षण डिपार्टमेंटु विसिन अद पेरवरुवे अत्तरम कुटगेन तिबेनवा महामग पुद्गलेन कोविड रोगे वेलंदी मियान बवट असत्य प्रचारयक सिदु किरीम संबंधे अपराध परीक्षण डिपार्टमेंटु विसिन अद दिन उदासन खडुगन्नाव प्रदेशेती 35वेनि पुद्गलेक अत्तरम कुटगेन तिबुना एम अत्तरम कुटगत पुद्गलेया अद දින මහනුවර මහේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ වගේම මෙම සිද්ධියට අදාළව තවත් පුද්ගලයන් 4 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් ගැනත් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දින හඳුනාගත් ආසාදිතින් අතුරින් වැඩිම ආසාදිතින් පිරිසක් කොළඹ ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විට කොළඹ නගරයේ වසංගතයේ පැතිර යාමේ දැඩි අවධානම් තත්ත්වයක් මතුව ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ පුරාම අවධානම් ව්‍යාප්ත වෙලා නැති බව පැහැදිලිවම කියන්න ඕන. ලැබෙන සංඛ්‍යා ලේඛන අනුව විශේෂයෙන්ම කොළඹ නගර සභා සීමාව ඇතුළේ නැත්නම් මහනගර සභා සීමාව ඇතුළේ තියෙන අවධානම් සම්බන්ධයෙන් තමයි මේ වෙනකොට අපේ දැඩි සැලකිල්ල යොමු වෙලා තියෙන්නේ. මොකද නගර සභා සීමාව ඇතුළේ ජනාකීර්ණභාවය ඉතාම වැඩි. සමස්ත රටේම ජන ගණත්වය එහෙම නැත්නම් වර්ග කිලෝමීටරයකට ජීවත් වෙන ජනගහනය 330ක් 335ක් වගේ වෙද්දී කොළඹ නගරයේ මේ ඇතම් ස්ථානවල ජන ගණත්වය 18,000 සීමාව 20,000 සීමාවට යන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ එක වර්ග කිලෝමීටරයක් ඇතුලේ 18,000 20,000 විතර සෙනෙක ජීවත් වෙනවා. ඒතකොට ඒ වගේ පරිසරයක් ඉතාම ගැළපෙනවා මේ කොවිඩ් රෝගය අසාමාන්‍ය ලෙස සීග්‍රයෙන් ව්‍යාප්ත වෙන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ කියන තත්ත්වයන් සැලකිල්ලට අරගෙන කොළඹ නගරය තුළ තියෙන අවදානම තක්සේරු කළා. ඒකට ගැළපෙන ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කළ යුතුයි කියලා ඉස්තනවා. බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 44 දිනකටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. එසේම කුරුවිට බන්ධනාගාරයේද කාන්තා රැඳවියන් 14 දිනක කොවිඩ් ආසාදිතින් බවට හඳුනාගෙන ඇති අතර බෝගම්මර බන්ධනාගාරයෙන්ද වාර්තා වන සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 125ක් ලෙස ඉහළ ගොස් ඇත්තේ ඊයේ දින වාර්තා වූ නව ආසාදිතින් 80 දිනාල සමගින්. ඒ අනුව දිවිනපුරා බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 329 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්. මද්රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලින් සහ ඔවුන්ගේ සමීපතමින්ට උපදේශන සේවා ලබා දීම වෙනුවෙන් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දීමට අන්තරාය කර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පියවරගෙන තිබෙනවා. ඒ අනුව 19.27 යන කෙටි අංකය ඔස්සේ පැය 24 පුරා සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වෙන්ම මෙම උපදේශන සේවාව ක්‍රියාත්මකයි. වර්තමානයේ රටතුළු උද්ගතව ඇති COVID-19 වසංගත තත්ත්වය සමග මද්රව්‍ය භාවිතා කරන පුද්ගලින් වඩාත් අවධානම් කණ්ඩායමක් බවට පත්ව ඇති අතර ප්‍රතිකාර හා උපදේශන සේවාවන්ට ප්‍රවේශ වීමේදී ඔවුන්ට විවිධ ගැටලු වලට මුහුණ පෑමට සිදුවනවා. මේ හේතුවෙන් මද්රව්‍ය භාවිතා කරන පුද්ගලින් හා ඔවුන්ගේ සමීපතමින් මුහුණ පාන ගැටලු සඳහා අවශ්‍ය උපදේශන සේවාවන් කඩිනමින් සැපයීම වෙනුවෙන් මෙම දුරකථන අංකය හඳුන්වා දී ඇති බවයි අන්තරාය කර ඖෂධ පාලක ජාතික මණ්ඩලය නිවේදනය කළේ. මේ අතර රටේ පවතින COVID-19 වසංගත තත්ත්වයේ හේතු කොටගෙන කොළඹ නගරයේ දැනට හුදකලා කර ඇති ප්‍රදේශ මහල් නිවාසවල බෝනොමල රෝගවලින් පෙළෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව මූලික කොටගෙන නොමිලේ ජංගම වෛද්‍ය සායන පැවැත්වීමට කොළඹ මහනගර සභාවේ රෝග නිවාරණ දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.
එනු නොවැම්බර් මාස 16 වෙනිදා පෙරවරු 9 සිට මෝදර මෙත් සඳසෙවන නොවැම්බර් මාස 17 වෙනිදා පෙරවරු 9 සිට මෝදර මිහිජය සෙවන නොවැම්බර් 18 වෙනිදා පෙරවරු 9 සිට මෝදර රන්මිණි සෙවන නොවැම්බර් මාස 19 වෙනිදා පෙරවරු 9 සිට බ්ලූමෙන්ඩල් සිරිසඳ උයන නොවැම්බර් මාස 20 වෙනිදා පෙරවරු 9 සිට මාලිකාවත්ත NHS නිවාස නොවැම්බර් මාස 21 වෙනිදා පෙරවරු 9 සිට මෝදර රන්දිය උයන නොවැම්බර් 23 වෙනිදා පෙරවරු 9 සිට බ්ලූමෙන්ඩල් සිරිමුතු උයන නොවැම්බර් 24 වෙනිදා පෙරවරු 9 සිට තොටලඟ මෝදර උයන නොවැම්බර් මාස 25 වෙනිදා පෙරවරු 9 සිට මෝදර සිරිසඳ සෙවන නොවැම්බර් මාස 26 වෙනිදා පෙරවරු 9 සිට මෝදර රන්මුතු සෙවන නොවැම්බර් මාස 27 වෙනිදා පෙරවරු 9 සිට මෝදර සත්හිරු සෙවන හා නොවැම්බර් මාස 28 වෙනිදා පෙරවරු 9 සිට මෝදර ලක්හිරු සෙවනදී එම නිවාස සංකීර්ණයන්නේ ජීවත් වන ජනතාවට මෙම සේවාව ලබා ගත හැකි मेरट पारंपरिक औषध उपयोगी करगनिविन कोरोना रोगीन सुवकिरीमट अवस्थाव लबा देन लेस जातिक वैद्य पदनमे वैद्य बीए रत्नपाल महता रजेन इल्लीमा कर सिटिनवा एयद कोलंब पेवती माध्य हमुगदी පාර්ලිමේන්තුවේ ගහ ගන්න හැටි අර මොනවද PCR එකයි අර ඊයේ පෙරේදා තව මොකද ටෙස්ට් එකටයි මේ මොකුත් ඕනේ නැහැ බ්ලඩ් කවුන්ට් එක විතරයි අපට ඕන බෙහෙත් දෙන්න කොරෝනා එකට අපි බලන්නේ ප්‍රතිශක්තිය බ්ලඩ් කවුන්ට් එකෙන් බොහොම සිම්පල් රුපියල් 200යි 300යි දැන් මම ලෙඩ්ඩුන්ට ප්‍රසිද්ධිය කියනවා ඉමුනිටි එක බලා ගන්න ඕන නම් තමුන්ගේ බ්ලඩ් කවුන්ට් එක මට ඊමේල් කරන්න ඊමේල් කරාම මම බෙහෙත දෙනවා ඉතින් ඒකනේ විද්‍යාව ඒකනේ ලිපොසයිටෝපෙනියාව මේ ඒකනේ චීනරට කියන්නේ ඒක බලන්න මහා මේ PCR අරම මේවා දාස් ගණන් ඕවා හැම එකම කොමිෂන් ලැබෙන දේවල් බ්ලඩ් කවුන්ට් එක අරගෙන ඒක අපිට දෙනවා නම් අපි ඉමුනිටි එක හදනවා ඔය වෛරස් එකේ කාල සීමාව මාසෙ නම් මාසෙ යනකොට ලෙඩාගේ ඒ කාල තුල ඉමුනිටි කල්ලක තාම ඉවරයිනේ ඒකට ලිම්ෆොසයිට්ස් බැලුවාම ඉවරයි බ්ලඩ් කවුන්ට් එකෙන් බලන්නේ ඒක ඉතින් ඒක බලනවා දැන් පැහැදිලිව කොරෝනා වෛරස් එක ඇටෑක් කරගෙන එන කෙනෙකුගේ අර ලිම්ෆොසයිට්ස් ලෙවල් එක වැඩි ඒ ලිම්ෆොසයිට්ස් ලෙවල් එක මුලදී වැඩි වෙනවා එයි තමුන්ගේ තියෙන ස්වාභාවික ප්‍රතිශක්තිය ෆයිට් කරනවා මේ විෂ බීජයකත් එක්ක එතකොට අර තමුන්ගේ හමුදාව ගන්න ලිම්ෆොසයිට්ස් වැඩි කරගෙන ෆයිට් කරනවා ලෙඩා ෆේල් වුණොතින් ලිම්ෆොසයිට්ස් අඩු වුණොතින් 15න් පල්ලෙහා ඒක තමයි මරණය බලන්න මං අභියෝග කරනවා ඔය මැරිච්ච ලෙඩ්ඩුගේ මුකුත් ඕන නැහැ බ්ලඩ් කවුන්ට් එකේ ඒ වෙලාවට බලලා තිනවන නම් බලන්න ලිම්ෆොසයිට්ස් 15න් පල්ලෙහා තියෙනවා මැරිච්ච මිනිසුන්ගේ 15න් පල්ලෙහා ගියොතින් ප්‍රතිශක්තිය එක්ක හાર્ට් ඇටැක් එනවා එක්ක CVA ඩැමේජ් එනවා එකරිනල් ඉම්පෑමන්ට් වෙනව වකුඩුවේ මේක විද්‍යාත්මක කරුණක් කාටවත් ලෝකේ කිසිම කෙනෙක් ඉමුනිටි එක හදලා පෙන්නලා නැහැ ඒක මමයි කරලා තියෙන්නේ දියවැඩියාව සනිප කරන්නෙත් එහෙමයි කොවිඩ් මරණ සඳහා අවසන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව තීරණය අදාළ විශේෂඥ කමිටුව විසින් ගත යුතු බව රාජ්‍ය මාධ්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා බහුලවරදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා සෞඛ්‍ය බලධාරීන් මේ තීරණය ගත්තේ ඒ හින්දා ඒ අයම තමයි මේ තීරණය වෙනස් කරන ඕන වෙනස් කරන්න ඕනේ එක එක්කෙනාට ඕනේ විදියට නෙමෙයි මතක තියාගන්න මේක ලෝක වසංගත තත්ත්වයක් තියෙන්නේ ඒ ලෝක වසංගත තත්ත්වය තුළ මේ දේශපාලන පන්දු ගහන්න පන්දු සෙල්ලම් කරන්න අවසර දෙන්න බෑ කාටවත් මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත මේවට කවුද වග කියන්නේ විපක්ෂෙන් දිගින් දිගටම කතා කරන ජනාධිපතිතුමා මේ රටවල් ගත්තාම කොවිඩ් පාලනය වෙලා දිනවද දැන් අපිත් යම් කිසි පාලනයකට යටත් කරගෙන තියෙනවා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ පාස් ද ෆේල්ද කියන එක නෙමෙයි මේක භාගයක් නෙමෙයි මේ අවුස්සෙත් දේශපාලන වාසි ගන්න එහෙම කණ්ඩායම ඉන්නවා එහෙම අයත් එක කොහොමද මේ රටක් ඉස්සරහට ගෙනියන්නේ අයවැය ජනතාවගේ සානුදායි අයවැයක් වෙයිද බොහෝ වෙලාවට ජනතාවට සහන දෙන්න පුළුවන් විදි තියෙනවනේ මේක මේ රුපියල් සතවඩින් මනින එකයි වැරද්ද මේ වෙන විදිහට සිරදානවා පිළියල් මන්ත්‍රීවරයා ගිහිල්ලා මේ කාර්යාලයට උත්තර කරනවා මේ දැන් තියෙන විධායක ජනාධිපති ධුරයට එකඟ නොවන එක හේතුවක් තමයි නීතිය ඊට යටින් තියෙන්නේ මේ රටේ නීතියට උඩින් කාටවත් ඉන්න බෑ ඊ දිනේ පාර්ලිමේන්තුවේ ඉතාමත් පහත්තාකරමින් යම්කිසි අදහස් ප්‍රකාශ කරන ආකාරයක් අපි දැක්කා පාර්ලිමේන්තුවේ කතා කළ යුතු දේවල් තියෙනවා නොකළ යුතු දේවල් තියෙනවා පාර්ලිමේන්තුව කියන්නේ කොලම් මඩුවක් නෙමෙයි මේ රට හදන දැන නම් රට විනාශ කරන දැන වෙන්න බෑ කවුරු හරි එතෙන්ට තල්ලු කරනවා නම් එයාව පාර්ලිමේන්තුවෙන් එළියට තල්ලු කරන්න ඕනේ රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින මන්ත්‍රීවරුන්ට සභාපති දුරයන් ලබා දීම හමුවේ ආණ්ඩුව නීතිය අවභාවිත කරමින් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහමාන් මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී
අරිෂාඩ් බදුරුද්දීන් මන්ත්‍රීතුමා, ප්‍රේමලාල් ගුණසේකර මන්ත්‍රීතුමා, ඊළඟට පිල්ලයන් මන්ත්‍රීතුමා, බන්ධනාගාර ඉසිට තමයි උන්ව කැඳවාගෙන ඉන්නේ පාර්ලිමේන්තු සැසිවාරයේද සහභාගි වෙන්න. දැන් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පිල්ලයන් මන්ත්‍රීතුමාව පෞගියදා ආණ්ඩුව මඩකලපුවේ සංවර්ධන කමිටුවේ සභාපතිවරයා හැටියට එතුමාව පත් කළා. එතුමා කොහොමද මේකට සහභාගි වෙන්නේ? මොකද එතුමා ඉන්නේ රිමාන් බන්ධනාගාරේ. ඒත් අපි දැක්කා මේ රිමාන් බන්ධනාගාරයෙන් එළියට ඇවිල්ලා පිල්ලයන් මන්ත්‍රීතුමා සංවර්ධන කමිටු සැසිවාරයට ඔහුගේ මූලිකත්වයෙන් ඒවා පවත්වනවා. එතකොට මොකද්ද මේ නීතිය කියන ගැටලුව දැන් අපිට එනවා. බන්ධනාගාරයේ සැකකාරයෙක් හැටියට ඉන්න මන්ත්‍රීවරයෙක්ට ගොඩනැගිලි විවෘත කරන්න මඩකලපුවේ ඌ ඉන්න දිස්ත්‍රික්කේ පුරා ඇවිදින්න එහෙම බලයක් ලබා දීලා තියෙනවද? මොකද්ද මේ නීතිය? මොකද්ද මේ බලය? කවුද මේ ඌට මේ බලය ලබා දුන්නේ කියන ගැටලුව දැන් අපිට පැනගෙන. හෙට පිල්ලයන් මන්ත්‍රීතුමා ඇමතිවරයෙක් හැටියට දිවුරුම් දුන්නොත් එහෙම ඌ කියයි මට අමාත්‍යාංශයේ වැඩ තියෙනවා. ඒ හින්දා මට බන්ධනාගාරයට යන්න විදියක් නැහැ. මම පැය 24 පුරාම ජනතාවට වැඩ කරන්න ඕනේ කියලා ඌ අමාත්‍යාංශයට ඇඳීදි. කොහාටද මේ රට යන්නේ? නීතිය නමන්නේ නැහැයි කියලා කිව්වා. නීතිය සියලු දෙනාට මේක හා සමානව ක්‍රියාත්මක වෙනවායි කියලා කිව්වා. ඒ කියපු අය මොකද්ද අද මේ නීතියට කරන්නේ? හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන දීපවාලි උත්සවය අදට යෙදී තිබෙනවා. දීපවාලී දිනය සැලකෙන්නේ සියල්ල සඳහාම නවම ආරම්භයක් ලබා දෙන්නක් ලෙසයි. මෙය හින්දු භක්තිකයන්ට ආගමික උත්සවයක් මෙන්ම සංස්කෘතික උත්සවයක්ද වනවා. විෂ්ණු දෙවියන් උදෙසා පහන් දල්වා රයපුරා ආලෝක පූජා පැවැත්වීම දීපවාලී උත්සවයේ විශේෂත්වයක්. අදට යෙදී ඇති දීපවාලී දිනේ නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සමස්ත ලෝකයේම කොරෝනා වසංගතය නිසා උද්ගත වී ඇති දැවැන්ත අර්බුදයට මුහුණ දී සිටින මේ මොහොතේ ආගමික වතාවත්හි නිරත වීම මිනිස් හදවත් වලට සැනසෙල්ලක් බවයි. දීපවාලී සමයේ එම සැනසීම වෙනුවෙන් අප රටේත් ලෝකයේත් සියලුම හින්දු බැතිමතුන් ඒකාත්මිකව දෙවියන් වෙනුවෙන් කැපවනු ඇතැයි තමා විශ්වාස කරන බවද ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ දීපවාලී පණිවිඩයේ සඳහන් වන්නේ අඳුරු මාර්ගයක ඇති පහන් කණුව එම මාර්ගයට මඟ පෙන්වන බවත් එලෙසින්ම මිනිස් ජීවිතයේ මාවතට කරුණාවේ පහන සහය වේනම් එය මිනිස් ජීවිතය සමෘද්ධිමත් කරන බවයි. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද දීපවාලී උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ සංහිඳියාවේ අපේක්ෂා පෙරදරිව වාර්ගික සංහිඳියාවත් අන්‍යෝන්‍ය අවබෝධයත් ඇති කිරීමෙහිලා මේ අපූර්ව උත්සවය ඉමහත් පිටිවහලක් සපයන අතර ලෝකයට නිදුක් නිරෝගී බව උදාවන දීපවාලී දිනයක් ප්‍රාර්ථනා කරන බවයි. මේ අතර නිරෝධායන නීති රීති සෞඛ්‍ය ක්‍රමවේද පිළිපදමින් මඩකලපුව ආනයිපන්දි පිල්ලයාර් කෝවිලේ විශේෂ දීපවාලි පූජාවක් පැවැත්ුණා. එසේම COVID-19 වෛරසයේ පැතිර යාමේ අවධානමත් සමග දීපවාලි උත්සවය සැමරිය යුතු ආකාරය පිළිබඳව රාජ්‍ය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය උපදෙස් මාලාවට අනුව වතුකරේ ජනතාව ඉතා සමකාමීව තම නිවසේ සිට දීපවාලි උත්සවය සැමරුවේ මේ ආකාරයෙන්. එමෙන්ම ගාල්ල කළුවැල්ල කදිරේශ්වරම් කෝවිලේද අද පසුරුවේ මෙලෙස දීපවාලී පූජාවන් පවත්වනු ලැබුවා. එමෙන්ම යාපනයේ වන්නයම්බති ශ්‍රී වෙන්කතරවරාය පෙරුමාල් කෝවිලේද දීපවාලී පූජාවක් පැවැත්වුණා. එමෙන්ම තවත් දීපවාලී පූජාවක් බැතිමතුන්ගෙන් තොරව කොළඹ නගරයේ ප්‍රධාන කෝවිල් කිහිපයකම අද පෙරවරුවේ මෙලෙස පැවැත්ුණා. කෙසේ වෙතත් පවතින වාතාවරණය අනුව කොළඹ නගරයේ පවතින ඇතැම් කෝවිල් වසා දමා තිබෙන ආකාරයද අපට දැකගත හැකි වුණා. රටවැසි සහ ලෝවැසි ජනතාවට සෙත්පතා මිරිසවැටි පුදබිමේ පැවැත්වූ සෙත් පිරිත් සජ්ජායනාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද සහභාගී වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම රටවැසි සැමට සෙත්පතා 500 නමක් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මහා සෙත් පිරිත් සජ්ජායනාවක් ඓතිහාසික මිරිසවැටි පුදබිමේ සලපතල මළුවේදී අද පසුරුවේ පැවැත්වුණා. Thank you.
නොවැසි ජනතාව මුහුණ පා සිටින කොරෝනා වසංගතයෙන් අත් මිදීම සඳහා ආශිර්වාද කිරීම ජනාධිපති දොරටුපත් වූ වසරක් සපිරීම සහ අග්‍රාමාත්‍යවරයාගේ ජන්මදිනයේ නිමිති කොටගෙන සිත් පැතීමේ පින්කම සංවිධානය කෙරුණා. සියම් නිකායේ මල්වතු පාර්ශවයේ උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක අටම ස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ උපදෙස් මත මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතල වැටුණු වෙවේ ඥානතිලක නාහිමියන්ගේ මෙහෙයවීමෙන් මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිමුල් කුඹුරේ විමලධම්ම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ පින්කමට දිවයිනි නන්දසින් වැඩම කළ 500 නමක් මහා සංඝරත්නය සහභාගී වුණා. සෙත්පිරිත් සජ්ජායනී නනතුරුව මල්වතු අස්ගිරි අනුනා හිමිපාණන් වහන්සේ අටම ස්ථානාධිපති නාහිමිය ඇතුළු මහා සංඝරත්නය ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට තිලින පිළිගැන්වුවා. එක පිටටගෙන තමන්ගේ සදාදාන සංඝනායක සාහිත්‍ය ශූරි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මහා සංඝරත්නයට පිරිකර පූජා කළ අතර ජාතික ආගමික සහ සමාජීය මෙහෙවරු දෙසා මහා සංඝරත්නය වෙනුවෙන් උපහාර දිලින පිළිගැන්වීමද සිදු කෙරුණා. පෙරපොළ ප්‍රධාන අමාත්‍ය එස්.එන්. රංජිත් මැතිතුමන් වගේම ජ්‍යෙෂ්ඨ දේශපාලකිය ගුණ අපේ මේ සම්භාවනීය පිරිසගේ දායකත්වයෙන් මූලිකත්වයෙන් නායකත්වයෙන් පැවැත්වෙන උතුම් විදෙස්ගත ශ්‍රමිකයින් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට රජය කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තිස්සමහරම් ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. මේ මොහොත වෙන විට විශේෂයෙන්ම අපේ රටේ පිට රටවල් වල සේවය කරන රැකියා කරන වෘත්තීය කටයුතු වල නිරත වෙන ජනතාව අන්ත අසරණ භාවයට පත් වෙලා සිටිනවා. විශේෂයෙන්ම රජයෙන් ඉල්ලීමක් කරනවා අනාථ වී සිටින අසරණ වී සිටින අපේම රටේ පුරවැසියන් ශ්‍රමික ජනතාව අපේ රටට වහාම ගෙන්වීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරලා නිසි නිරෝධායනයට ඒ සෑම සියලු දෙනාම ලක් කරලා ඒ වගේම ඒ අයට අපේ රටට පැමිණෙන්නට අවස්ථාව සලසන්නේ කියලා රජයෙන් ඉල්ලීමක් කරනවා. මේ රට විරුවන් ජනාධිපතිවරණයේදී දහස් ගණනින් අපේ රටට ඇවිල්ලා මේ වර්තමාන රජය ජයග්‍රහණය කරවන්නට විශාල කැපකිරීමක් නමුත් පොහොට්ටු ආණ්ඩුව බිහි කරන්නට දායකත්වය ලබා දුන්නු ඒ රටවිරුවන්ව වර්තමාන රජයට අමතක වෙලා හමාරයි. ඒ තානාපති කාර්යාලවලින් හරියාකාර සහයෝගයක් රටවිරු ජනතාවට සිද්ධ වෙන්නේ නැහැ. බොහෝ රටවිරුවන් මට කියන කාරණාව තමයි තමන්ගේ දුක්ගැනිවිලිත් සමග ඒ තානාපති කාර්යාලවලට දුරකථන ඇමතුම් ගත්තාම ඒ දුරකථන ඇමතුම් බොහෝ අවස්ථාවන්වලදී විසන්දි කරන කිසිම සවන් දීමක් නැහැ. දුක ඉදිරිපත් කරන්නට අවස්ථාවක් නැහැ. මෙන්න මේ වගේ තත්වයක් තුළ තානාපති කාර්යාලවල සේවය කරන ඒ සියලුම දෙනාගේ ප්‍රමුඛතම වගකීම ශ්‍රී ලාංකීය පුරවැසියන් රැක බලා ගැනීම ආරක්ෂා කිරීම ඒ අයට ශක්තියක් වීමේ කියන එක මම මේ අවස්ථාවේ යෝජනා කරනවා. සියම් පක්ෂයේ පුරෝගාමින් සටන් වැදුණු අරමුණු අද වන විට සාක්ෂාත් කර ගැනීමට නොහැකි වී ඇති බවත් ඒ වෙනුවෙන් විශාල ජන අරගලයකට ප්‍රවිෂ්ඨ විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 31 වන ඉල්මහා විරු සැමරුමට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. සෑම අරගලයක්ම ඒ අරගලයේ ඉතිහාසය ලියන්නේ ජයග්‍රහකයා විසින්. එනිසා අපේ පන්තිමේ සතුරන් ජයග්‍රහණය හේතු කොටගෙන එම 88-89 එම අරගලයට දායකත්වය දැක්වූ අපේ පක්ෂේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා පිළිබඳව එහි නායකකාරකාදීන් පිළිබඳව ඒ වගේම මේ අරගලයේ පිළිබඳ විකෘති ඉතිහාසයක් නිර්මාණය කොට තිබෙනවා. දේශපාලන ව්‍යාපාරයක් ඇට අපි පිළිගන්නවා. ඕනෑම යුද්ධයකදී ඕනෑම අරගලයකදී ඕනෑම සිදුවීමකදී සාධනීය ලක්ෂණ මෙන්ම නිසේධනීය ලක්ෂණ ගැබ්වී තිබෙන බව අපි පිළිගන්නවා. 88-89 අරගලෙත් එහෙමයි. එම අරගලයට අවුරුදු 31ක් ගත වූවටත් පසුව අදත් එම අරගලයේ උවමනාව අන් කවරදාටත් වඩා වැඩියෙන් අපි ඉදිරිපිට විද්‍යාමාන වෙමින් තිබෙනවා. එම අරගලයේ මූලික ගති ලක්ෂණයක් නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ අරගලයක්. එදා ජේ.ආර්. ජයවර්ධන 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දෙවෙනි සංශෝධන ගෙනලා විධායක ජනාධිපතිවරයෙක් නිර්මාණය කරගනිමින් ඒකාධිපතිත්වයේ බලවීරව නිර්මාණය කරා නම් ඒහා සමාන ලෙසම තමන් බලයට පත් වෙනකොට ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට තිබුණු බලතල ඉක්මවා යමින් නව බලතල එක්රස් කරගන්න ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කරගන්නවා. එනිසා එදා වගේම ප්‍රජාතන්ත්‍රවාදී සහ නිදහස පිළිබඳ අරගලයක් අද අපිට ඉතිරි වී තිබෙනවා. තාමත් කටක් කරලා මේ පාලකයන්ට කියන්න බැරි වී තිබෙනවා. තෝෆා ගිවිසුම අස්සම් කරනවද නැද්ද? ඒ වගේම අපේ රටේ ඉඩම් සම්පත බහුජාතික සමාගමේත පවරන එම්සීසී ගිවිසුම දැන් අද්දීනේ කොට වාර්තාවක් ලැබී තිබෙනවා. දැන් තීරණයක් ලබා දිය යුතුයි. දැන් ප්‍රකාශයක් කළ යුතුයි. දැන් තවත් මොනවද කේන්ද්‍රික ගායින්? තාමත් කරකැවෙමින් මුනිවතරකෙමින් කටයුතු කරමින් තිබෙන්නේ මෙම ගිවිසුම අත්සන් කිරීම සඳහා දරන ප්‍රයත්නය. එදා ඔවුන් ප්‍රාර්ථනා කරන දේ අරමුණ තාමත් අපිට සාර්ථක කරගන්න බැරි වී තිබෙනවා. ජයග්‍රහණයට ගෙනෙන්න බැරි වී තිබෙනවා. ඒ බරෙන් අපේ හදවත් පෙළඹින් තිබෙනවා. එනිසා අපි විශ්වාස කරනවා මේ ජයග්‍රහ දිසාවට අපි
යායුතු ජයග්‍රහණ සඳහා වෙනස් විය යුතුයි විශාල අරගල මාවතකට අපි ප්‍රවිෂ්ඨ විය යුතුයි විපක්ෂයේ විසින් ඉතිහාසයේ පුරා රණවිරුවන්ට අපහාස කරමින් කටයුතු කළ බවත් වර්තමානයේදී සමාජ මාධ්‍ය ඔස්සේද එම ක්‍රියාවලියම සිදු කරමින් පවතින බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. දෙළුව ලංකාගම මාර්ගයේ ඉදිකිරීම කටයුතු පිළිබඳව සොයා බැලීමේ අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත මෙම අදහස් පළ කළා. युदा सामाजिकवन नेलुव लंकागम मार्गे मेदक्वा अवसंकर एतिकोटसे संपूर्णेन्म असार्थक बव समाज जाला माध्यारह पेतरियान कटकताव पिलिबंद स्वयपलीम सदहा महामार्ग अमात्य जोन्स्टन प्रनांद महता ये दिन एम मार्गे निरीक्षण चारिकावक निर्दवुना मेदी समाज जाला विसिन मार्गे अबलन्वी एतिबवट पलकल वार्ता संपूर्णेन्म असत्यक बवै अमात्यवरया सनहन कले मून पोते दाला तीन देवल दिया बलपुहाम संपूर्ण बोरुवा तीन मेहे तीन तामे पार हदला इवरने मेके खानु पद्धति हदला इवरने एलिए पार वाल संपूर्णम हदला इवरई दैन मेके कॉन्क्रीट करगेन यान्ने तर मे पार हदान्ने युद हमुदाट अपि भारत दुन अतिकर जनाधिपतितुमागे इल्ली मकट रणवीरो करन पलवेनी पार मे मार्ग किलोमीटर लक्षे अभी एतवरने कनगाड़न पुदीर पत्नी हेमदाम विपक्षे रणवीर अंत पहार देने रणवीर अंत अपहस रणवीर हिरे दापेक युद्ध जयग्रह अपहस मेवतम अभी इतिहास दी मेघ अलुद्याक मे प्रदेश महादेवंत संवर्धन मेघ मेकड़ पहार दून पटंग सिंहराज कपन परसरे विनाशकरण एनिसा अभी हिला दिन मे वगे पहार दी පසුගිය ආණ්ඩුව තිබියදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආරම්භ කළ බොහෝ ව්‍යාපෘති අතවන විට නතර කර දමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද රාජකරුණා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපි දකිනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාව අපහසුතාවයට පත් කරන්න යම් හස්තයක් ක්‍රියාත්මක වෙනවා කියන එක ඉතා පැහැදිලි. එකක් මේ පින්තූරේ ඉතා පැහැදිලිවම තියෙනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සොළොස්ම ස්ථානවලට අයත් දීඝවාපි පුදබිමෙහි චෛත්‍ය රාජානන් මහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ ඒ කටයුත්තක් සිදු කරා. අපි මතක් කරලා දෙන්න ඕනේ මේ ආණ්ඩුවට මේ ආණ්ඩුවේ අගමැතිතුමාව මෙහෙම අපහසුතාවයට පත් කරන්න එපා. ඒ මොකද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ මුල්ගල තියන්නේ අපේ ආණ්ඩුවේ සජිත් ප්‍රේමදාස මැතිතුමා මුල්ගල තියලා ඒ සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කරපු මේ මුල්ගල තැබීමේ උත්සවේ. දැන් අන්නේ ඒ කටයුත්තම දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා ආපහු මුල්ගල තියලා ලොකු උත්සවයක් හැටියට පත් කරලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා ආරම්භ කරපු මේ වගේ ඉතා වැදගත් ව්‍යාපෘති ගණනාවක් දැන් නතර වෙලා තියෙනවා. අපි ඉල්ලීමක් කරනවා මේ රජයෙන් කරුණා කරලා අපේ සංස්කෘතික ආගමික මධ්‍යස්ථානවල ව්‍යාපෘති නතර කරන්න එපා. දැන් විදේශ පුවත් අමරිකානු ජනාධිපතිවරණයෙන් පසු ප්‍රථම වරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජනතාව අමතා තිබෙනවා. දවල මන්දිරයේ රෝස උද්‍යානයේදී ඊයේ ජනතාව අමතමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ තමන් කිසිදු හේතුවක් මත රට වසා තැමීමට කටයුතු නොකරන බවයි. එසේම ඉදිරියේදී රටේ පරිපාලනය සම්බන්ධයෙන් තමන්ට කිසිවක් කිව නොහැකි බවද ප්‍රකාශ කර තිබෙනවා. This administration will not be going to a lockdown. Hopefully the අපි රෝගය තේරුම්ගෙන තිබෙනවා. ඒ වගේම ඒක සංකීර්ණ රෝගී තත්ත්වයක්. ඒක හොඳින් වටහාගෙනත් තිබෙනවා. විශේෂයෙන්ම මේ පවතින සීතල කාලගුණය හේතුවෙන් පිටත රැස්වීම පැවැත්වීමට අපහසුයි. ඒ නිසා ඒ ගැන අවධානයෙන් කටයුතු කරන්න කියලා මම ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඉදිරියේදී ඇමරිකාවේ පරිපාලනය කාසතු වේද කියන්න බෑ. මෙතර නවතා තමා තිබූ ප්‍රාන්ත හතරක ඡන්ද ගණනය කිරීම යලි ආරම්භ වී ඇති අතර මේවන විට ජෝර්ජියා ප්‍රාන්තයේ ජයග්‍රහණය ජෝ බයිඩන් සතු කර ගැනීමට සමත් වී තිබෙනවා. That gives Biden a big 306 electoral vote victory as the popular vote margin shows the president-elect ahead by more than 5 million ballots. විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ රිපබ්ලිකන් පක්ෂයේ බල කඳුරක් වන ජෝර්ජියාව මෙවර වසර 28කට පසු පරාජයට පත් වී ඇති බවයි. Jason Biden is the first Democrat to win Georgia in 28 years. So how's the campaign first of all reacting?
ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව ජෝ බයිඩන් කොට්ටාෂ ඡන්ද 306ක් ජයග්‍රහණය කර ඇති අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කර ඇත්තේ කොට්ටාෂ ඡන්ද 232ක් පමණයි. Also at stake today of course the control of Congress all 435 House seats up for grabs as well as 35 seats in the Senate where Republicans hold the majority. කෙසේ වෙතත් ජෝ බයිඩන් 46 වන අමරිකානු ජනාධිපතිවරයා ලෙස පත්වද මේ වන විට සෙනෙට් සභාවේ බහුතර බලය රිපබ්ලිකන් පාර්ශවයේ සතුව පැවතීම මත ඉදිරියේදී ජෝ බයිඩන් හට සිය පරිපාලන බලය හිම් කර ගැනීමට විශාල අභියෝගයක් පවතින බව දේශපාලන විචාරකින් පෙන්වා දෙනවා. To watch that is a difficult proposition but not impossible for Democrats in this environment. එමෙන්ම මිලියන 5ක පරතරයකින් ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත් කර බයිඩන් ජයග්‍රහණය කර තිබුණද බලය හුමාරු කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතෙක් සමත් නොවීම පිළිබඳව දේශපාලන විචාරකින්ගේ විවේචනයට ලක් වී තිබෙනවා. දැන් සියත පිටිය මෙවර පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ප්‍රධාන තරඟ තීරක ලෙස රංජන් බඩුගල්ල මහතා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විසින් පත් කර තිබෙනවා. ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය මේ මාස 26 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. ලංකා ප්‍රීමියර් ලීග් 20 එක්ව ජයගමු. මෙම මාස 26 වන දින ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන තරඟ තීරක ලෙස රංජන් මඩුගල්ලේ මහතාත් ප්‍රධාන විනිසුරු ලෙස කුමාර ධර්මසේන මහතාත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නම් කර තිබෙනවා. තරඟ 23කින් සමන්විත තරගාවලිය හම්බන්තොටදී ආරම්භ වන අතර මඩුගල්ලේ මහතාට සහාය වීම සඳහා ජගත් ක්‍රිකට් කවුන්සිලයේ ලියාපදිංචි තවත් තීරකවරුන් වන ග්‍රැහම් ලැබ්‍රොයි සහ වෙන්ඩල් ලැබ්‍රොයි මෙන්ම මනෝජ් මෙන්ඩිස් දෙක්වීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ. එමෙන්ම විනිසුරුවරුන් ලෙස ලින්ඩන් හැනිබල්, රොචිරපල්ලිය ගුරු, ප්‍රගීත් රඹුපැල්ල, රවීන්ද්‍ර විමලසිටි, අසංග ජයසූරිය, හේමන්ත බොතේචු, දීපල් ගුණවර්ධන, කීර්ති බණ්ඩාර, රවීන්ද්‍ර කොට්ටච්චි සහ රෝහිත කොට්ටච්චි ක්‍රියා කරන බවයි තොරතුරු වාර්තා වන්නේ. ලංකා ප්‍රීමියර් ලීග් 20 එක්ව ජයගමු. රාත්‍රී පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.cnews.lk අපගේ වෙබ් අඩවියට. යලි පවෙවූ හෙට උදැස්සන 6ට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.